ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෙකු ලබාගත් පළමු ශතකය ලබා ගන්නේ ඔබ. ඔබ ගැවා පිටියේදී 108ක් ලබා ගන්නවා ලකුණු 1989 දී. තාමත් YouTube එකේ ගියා නම් එම ඒ වීඩියෝ ක්ලිප්ස් බලා ගන්න පුළුවන්. ඔබ ගහන හුක් පාරවල්, කට් පාරවල්, ෆ්ලික් පාරවල් ඉතාමත් දැකුම් කලුයි. ඔබගේ ටීම්මේට්ස් ගොඩක් කියනවා ඒ තරගයට කලින් හිටිය ඔබ හිටියේ ගොඩක් තරහෙන් කියලා. මොකද ඉතාමත් අවතක්සේරුවට ලක් කරලා තිබුණා ඔබේ කණ්ඩායම. මොකද්ද මේ තරගයට කලින් සිද්ධ වුණේ අරවින්ද? ඇත්තෙන්ම මේ සයිමන් ඕඩොනල් ඕස්ට්‍රේලියන් ක්‍රීඩකයෙක් ඉතිසලා අපි ගහපු දවස් තුනේ තරගයකදී මැච් එක අපි දවස් දෙකකින් දුකේද පෙරදුනා. එතකොට ඒ වෙලාවේ කියලා තිබුණා මේ අපි ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගයක් දෙන එක අපරාධේ. මොකද දවස් පහක් තරගයක් ගහන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. අපිට ටෙස්ට් තරගයක් දවස් පහක් කරන්න නැතුව ඊට වඩා අඩු කරන්න තිබුණා කියලා. ඉතින් ඒ වගේ දේවල් කියනකොට සමහර වෙලාවට මම පෙන්වන්නේ නැති වුණාට මම වැඩිය කතා කරන්න කැමති නැහැ, සද්ද කරන්න කැමති නැහැ. ඒ නමුත් හැබැයි හිත ඇතුලෙන් මම හුඟක් කතා කරනවා මට. ඒක තමයි මගේ තියෙන ගතිගුණේ. මං කිව්වා මටම මේගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා මේ ටෙස්ට් මැච් එකේ. ඉතින් ඒකේ තමයි මම අදිස්ථාන කරගත්තේ. අපි ඒ දවස්වල අපි බැලුවේ පුළුවන් තරම් දවසක් හරි දෙකක් හරි පුළුවන් නම් බැට් කරන්න. ඉතින් ඒක තමයි මගේ පරමාර්ථය තිබුණේ. කොහොම හරි මම ඇඟෙන් හරි ගගහ මම මේ විකට් එකේ මම කොහොම හරි රැඳී ඉන්නවා පුළුවන් තරම් කියලා. එතකොට ඒක මේ කොහොම හරි ඒක එදා ඒ වැඩේ ඉෂ්ට වුණා. එලා මේ තරඟේ ඩ්‍රෝ එකක් වුණා. මම හිතන්නේ ඒ වෙලාවේ මේ අපි ලබාගත්ත ලොකු ජයග්‍රහණයක් ඒක. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මුතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුහුදෙත් තනි රකී. ලෙඩකදී දුකකදී ආදරයෙන් රැක බලා ගනී. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටිමින් සැබෑ සෙනෙහස කිසිදා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි.